අද උදෑසන හොරයිසන් ආටික් යාත්‍රාවන්න යව් ආරෝවී හෙවත් දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝරයෙක් මගින් මුහුදු පතුලේ ටයිටනික් නෞකාවේ සිට අඩි 1600ක් පමණ දුරින් ටයිටන් සබ්මරීන් එකේ ටේල් කෝන් එක සොයා ගන්නා ලදී. මේ සමග හමු වූ අනෙකුත් කොටස් පරීක්ෂාවෙන් පසු විශේෂඥයන් ඒවා සබ්මරීනයේ පීඩන කුටියට අදාළ ඒවා බව අනාවරණය කරගෙන ඇත. මෙම තොරතුරුවල සත්‍යතාවය පරීක්ෂා කිරීමෙන් පසුව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය එම පවුල්වලට වහාම දැනුම් දෙල තියෙනවා. මේ අතර එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ඔවුන්ගේ පවුල්වලට බලවත් ශෝකය පිරිනමන අතර මෙම අතිශය සංකීර්ණ මෙහෙයුමේදී ලැබුණු සහයෝගය සහ ශක්තිමත් බව අගය කිරීමක් ලෙස මුහුදයාට සෙවුම් සහ ගලවා ගැනීම මෙහෙයුම් වලට සහභාගී වූ විශේෂඥයින්ට කෘතඥතාවය පළ කර සිටිනවා. And immensely appreciate it. We are grateful for the rapid mobilization. පාලනය කර හැකි රොබෝවරුන් මගින් යානයේ සුන්මුන් පරීක්ෂා කරන අතර මුහුදේ සෙවුම් විශේෂඥයෙකු වන පෝල් හැන්කින් මහතා මෙසේ ප්‍රකාශ කළේත. One of my undersea experts here, Mr. Paul Hankin, to talk about the nature of some of the debris. So essentially we found මුලින්ම අපට හමු වූයේ පීඩන ශාලාවේ පිටත තිබුණු ආස්කෝන් එකයි. පසුව අපට විශාල සොන්මුන් ශේත්‍රයක් හමුවිය. එම විශාල සොන්මුන් ශේත්‍රය තුළදී අප ව්‍යසනකාරී සිදුවීමක් ඇති බවට පළමු ඇඟීම වූ පීඩන කුටීරයේ ඉදිරිපස සීනුව අපට හමුවිය. ඉන් පසු අපට දෙවන කුඩා සොන්මුන් ශේත්‍රය හමුවිය. එම සොන්මුන් ශේත්‍රය තුළ පීඩන ශාලාවේ අනෙක් කෙළවර අපට හමුවිය. ඒ මූලික වශයෙන් එම පීඩන යාත්‍රාවේ සමන්විත වූ පසු පසුකොටසයි. අපි දිගටම සොන්මුන් ශේත්‍රයේ සිතියම්ගත කරන අතර අපට පුළුවන් උපරිම දේ අපි කරන බව අද්මිරාල් මොරයා පවසයි.